කොම්පඤ්ඤ වීදියේ ඇල්ටියා ගොඩනැගිල්ලෙන් වැටි මියගිය සිසු යුවළ ගැන තවත් තොරතුරු රැසක් මේ වන විට පොලිසිය අනාවරණය කරගෙන තිබේ. කොළඹ හත ග්‍රෙගරි මාවතේ පිහිටි කොළඹ ජාත්‍යන්තර පාසලේ 10 වැනි ශ්‍රේණියේ ගිණුම ලැබූ වයස අවුරුදු 15ක් වූ මෙම යුවළ මිය යාම දිවිනසා ගෙනුමක්ද, මත්කුඩු භාවිතය නිසා සිදු අත්වැරැද්දක්ද, සෙල්ෆි ගසන්නට ගොස් සිදු අත්වැරැද්දක්ද යන ගැටළු තවමත් නිරාකරණය කරගන්නට බැරිව ගොස් තිබේ. මෙලෙස මියගිය පිරිමි සිසුවා ඉන්දියානු ජාතික පියෙකුට දා උපන් හින්දු භක්තිකයෙකු වන අතර විසුවේ වැල්ල වත්තේය. සිසුවිය විසුවේ කැලණියේය. ඔවුන්ගේ දෙමාපියන්ද එකිනෙකා දැන හඳුනන අතර ඔවුන් දෙදෙනා මිතුරන් මිස ඔවුන් අතර පෙම් සම්බන්ධතාවක් තිබුණා යයි දෙපාර්ශ්වයෙන්ම දෙමාපියන් පවසා නැත. සිද්ධිය දිනේ කළ ක්‍රියාකාරකම් ගැන විමර්ශනයේදී දැන් සැකකරන කරුණු කීපයක්ම මතුව තිබේ. එකක් වන්නේ නිවාස ඒකකයක් හිමි යාළුවෙකුගේ නමක් කියාගෙන ඔවුන් මෙම නිවාස සංකීර්ණයට ඇතුළු වී ඇති බවය. යාළුවාගේ කාඩ්පත නැතිව ඔවුන්ට විදුලි සෝපානවල ගමන් කරන්නට බැරි අතර ඔවුන් සතුවද එය තිබීමද විමර්ශකයින්ගේ අවධානයට යොමුව තිබේ. තුන්වන මහලේ පිහිටි කායවර්ධන මධ්‍යස්ථානයට ඇතුළු වන්නේද යාළුවාගේ ලියාපදිංචිය අනුව යමිනි. මෙම සිසු යුවළ මීට පෙර කීප අවස්ථාවකම මෙම ස්ථානයට පැමිණ තිබීම නිසා ගොඩනැගිල්ලේ ආරක්ෂක අංශවලට මොවුන් ගැන වැඩි සැකයක් තිබී නැත. මේ අතර ඔවුන් කායවර්ධන මධ්‍යස්ථානයට ගොස් ඇඳුම් මාරු කරගත් පසු සිසුවා පමණක් ටිකකට පහළට යන අතර ඔහු බාහිරින් එම ගොඩනැගිල්ල දෙසට ආ පුද්ගලයෙකු හමුවේ. එම අවස්ථාවේ මෝටර් සයිකලයකින් පැමිණෙන එම බාහිර පුද්ගලයා සිසුවා අත පාර්සලයක් තබයි. පොලිසිය හඳුනාගන්නේ ඒ දුම්වැටි බවයි. එම දුම්වැටි සමග මත්වන ද්‍රව්‍ය තිබුණාද යන සැකය දැන් පොලිසියට පැන නැගී ඇත. 67 වන මහලේ හදිසි දොර ඇරගෙන ගොස් ඒ අසල ඇති කෙටි තාප්පේ වාඩි වී ඔවුන් මත්කුඩු ලබා ගන්නා අතරේ වැටුණාද යන සැකය ඒ අනුව පහළ වී ඇත. අඟහරුවාදා සවස මෙම සිසුන් දෙදෙනා මහල් ගොඩනැගිල්ලේ 67 වැනි මහලින් වැටී තිබී 3 වැනි මහලේ තිබී සිරුර සොයාගත් බව පරීක්ෂණවල අනාවරණය විය. සිසුන් දෙදෙනාම CIS පාසලෙහි පන්තියේ මිතුරන් වන අතර අඟහරුවාදා සවස 2:40 පමණ ත්‍රීරෝද රථයකින් පාසල් නිල ඇඳුමෙන් සැරසී කොම්පඤ්ඤ වීදියේ ඇල්ටියා මහල් නිවාස ගොඩනැගිල්ල වෙත පැමිණ ඇත. විමර්ශකයින්ට අනුව පිරිමි ළමයා සහ ගෑනු ළමයා ඇතුළුවීමේ දොරටුවේ ඇල්ටියාහි ආරක්ෂකයින් වෙත පැමිණ 61 වන මහලේ පදිංචි මිතුරෙකු බැලීමට ඇතුළු වීමට අවශ්‍ය බව පවසා ඇත. එම මහල් නිවාස ඒකකයට ඇමතීමෙන් පසු ආරක්ෂක නිලධාරියා කිසිවෙකු නොමැති බව ඔවුන්ට දැනුම් දී ඇත. නමුත් පිරිමි ළමයා සහ ගෑනු ළමයා නිවාස සංකීර්ණයට නිතර පැමිණෙන බැවින් මුරකරුවෝ ඔවුන්ට ඇතුළුවීමට අවසර දුන්නහ. සිසුවා අතේ බෑග් දෙකක්ද සිසුවිය අතේ බෑග් එකක්ද තිබිණි. පසුව දෙදෙනා 5 වැනි මහලට ගොස් ඇඳුම් මාරු කරගන්නට ව්‍යායාම් ශාලාව භාවිතා කර ඇත. ටික වේලාවකට පසු CCTV දර්ශනවලට අනුව පිරිමි ළමයා යතුරු පැදියකින් ලබා දුන් පාර්සලය ගැනීමට ආපසු බැස ගොස් ඇති බව හඳුනාගන්නට ලැබේ. නැවත 5 වන මහල දක්වා ඔහු යයි. 4:30 පමණ ඔවුන් දෙදෙනා LTR මහල් ගොඩනැගිල්ලේ 67 වන මහලට ගොස් ඇත්තේ එම මහලේ හදිසි පිටවීමේ දොරටුව තිබූ තැනටය. විමර්ශකයින් විසින් දැක ඇති CCTV දර්ශනවලට අනුව ඔවුන් දෙදෙනා හදිසි පිටවීමේ දොර විවෘත කර සමීපව පිහිටා තිබූ අඩි 4ක තාප්පයක් මත වාඩි වී ඇති අතර පසුව වැටී තිබේ. මියගිය සිසුන්ගේ 61 වන මහලේ පදිංචි මිතුරෙකු සිටී බවත් ඔහු පිරිමි ළමයන්ට ප්‍රවේශ කාඩ්පතක් ලබා දුන් බවත් ආරංචි මාර්ග සඳහන් කර ඇතත් මෙම තොරතුරු තහවුරු කිරීම සඳහා පරීක්ෂණ සිදුවෙමින් පවතී. ඇල්ටයාහි මහල් 70ක් ඇති අතර පිටස්තරයින් සඳහා 67 වන මහලින් ඔබට ප්‍රවේශය සීමා කර ඇත. හදිසි පිටවීමෙන් දොරටුවට පිවිසෙන විවෘත පඩිපෙළ අසලින් මියගිය අයගේ පාවහන් සොයාගෙන ඇති අතර ඔවුන්ගේ මල සිරුරු 3 වන මහලේ එනම් AC ගබඩා කර තිබූ ප්‍රදේශයෙන් සොයාගත් බව ආරංචි මාර්ග පවසයි. කෙසේ වෙතත් විමර්ශනවලට අනුව විවෘත පඩිපෙළෙන් ඔබට CCTV කැමරා සවිකර නොතිබූ අතර ඔවුන් 3 වන මහලට වැටුනේ කෙසේද යන්න තවමත් අපැහැදිලිය. ඔවුන් ගොඩනැගිල්ලට ඇතුළු වී පැය කිහිපයකට පසු ඔවුන්ගේ සිරුරු සොයාගන්නා ලදී ඔවුන්ගේ වැටීම හෝ පැනීම පිළිබඳ ඇසින්දුට සාක්ෂි නොමැත. මියගොස් ඇත්තේ වැල්ලවත්ත හාමස් ඇවෙනියු පදිංචිව සිටි ඩිවෝන් ෂූරෝෂින් නැමැති සිසුවා සහ කැලණිය සපරමාද ප්‍රදේශයේ පදිංචි රෝස් මිරායිද සේරම් නැමැති සිසුවියයි. මියගිය සිසුවිය සහ සිසුවා CIS ජාත්‍යන්තර පාසලේ 10 වැනි වසරේ එකම පන්තියක ඉගෙනුම ලබන අතර දෙදෙනා ජාත්‍යන්තර පාසල අසලින් ත්‍රීරෝද රථයකට ගොඩවන අයුරුද ඒ සවිකර ඇති CCTV කැමරාවක සටහන්ව තිබුණි. සිසුවාගේ සහ සිසුවියගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ පැවැත්විණි. මියගිය තරුණියගේ පියා නීතිඥවරයෙකු වන අතර මව ඝනකාධිකාරිණියක බවත් මියගිය සිසුවාගේ පියා මෙරට ව්‍යාපාරයක් නොපවත්වාගෙන ඉන්දියානු ජාතිකයෙකු බවත් පොලිසිය පවසයි. දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධතාවක් තිබුණේද යන්න පිළිබඳව ඔවුන්ගේ දෙමව
දෙමව්පියන් දැන සිට නැත. ඔවුන් මෙදින ඇල්ටයා වෙත යන බව නිවසියන් දැන සිට ඇති අතර ඒ මිතුරෙකුගේ සාදයකට බවත් සීයක් පමණ ඒ එන බව නිවසට කියා තිබූ බවත් හෙළිවිය. සිසුවා සහ සිසුවේ 67 වැනි තට්ටුවේ සිට 3 වැනි තට්ටුවේ වායු සමීකරණ කාමරයට වැටීමේදී ඇති වූ විශාල ශබ්දය ඇසී කම්කරු සේවකින් පිරිසක් පොලිසියට කළ දැනුම් දීමකට අනුව කොම්පඤ්ඤ වීදිය පොලිසිය විමර්ශන ආරම්භ කර සිරුරු සොයාගනු ලැබීය. මෙම සිසුන් දෙදෙනා මෙම නිවාස සංකීර්ණයට ඇතුළු වූයේ සියදිවි හානි කර ගැනීමේ අපේක්ෂාව ඇතිව නම් ඇඳුම් මාරු කර ගනිමින් නොසිට කෙලින්ම ඉහළ මහලට ගොස් සියදිවි හානි කර ගැනීමට ඉඩ තිබුණු බව විමර්ශනවලදී පොලිසියට පෙනී ගොස් ඇත. මෙම සිසුවාගේ සිසුවියගේ හැසිරීම ආරක්ෂක කැමරාවලින් නිරීක්ෂණය කිරීමේදී පවා සියදිවි හානි කර ගැනීමට තරම් මානසික තත්ත්වයක් ඉරියව්වලින් පෙනෙන්නේද නැති බව පොලිසිය කියයි. අනතුරින් පිරිමි ළමයාගේ කකුලක් ගැලවී සිරුරෙන් වෙන් වී තිබුණු බවද පොලිසිය පවසයි. සිද්ධියට සම්බන්ධයෙන් ඔවුන් හමුවන්නට ගියා කියන කාඩ්පත ලබා දුන් නිවාස ඒකක හිමිකාර මිතුරාගෙන්ද පොලිසිය ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත. දෙදෙනායම තට්ටු නිවාසෙන් වැටුණාද පැන්නාද යන්න පිළිබඳ ස්ථීරයෙන්ම තහවුරු කර ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති බව කොම්පඤ්ඤ වීදිය පොලිසිය පවසයි.